සියලු රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බලකරන සත්‍යග්‍රහයට අදට දින 7ක් ගත වෙනවා. මේ සත්‍යග්‍රහයට අපේ අනුග්‍රහය ලබා දීම සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම මෙතනට සම්බන්ධ වුණේ. මේ වන විට මේ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 650කට ආසන්න සංඛ්‍යාවක් රැකියා නැතුව රැකියා විරහිතභාවයෙන් පෙළෙනවා. 2010 අවුරුද්දේ ඉඳලම මෙයන් රැකියා ලබා දීලා නැහැ. ඉතින් අපේ රටේ දේශීය වෛද්‍ය කර්මය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නගා සිටවන්න පාරම්භාපු පහුගිය ආණ්ඩු කිසිවක් මේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය පිළිබඳ සලකා බලලා නැහැ. පහුගිය කාලෙදී ජාතිකත්වය දේශීයත්වය පිළිබඳව ඉතාම ඉහලින් කතා කර හිටපු මහින්ද මාමිගේ ආණ්ඩුව කාලෙත් මේ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් නොසලකා හැරලා තිනවා, ඔවුන් අමතක කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක් ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට පත් කරන්න ආණ්ඩුව රුපියල් ලක්ෂ 30ක් විතර වියදම් කරනවා. මේ රටේ ජනතාවගේ බදු මුදල්, ඒ බදු මුදල් වියදම් කරලා උපාධියක් අරගෙන වෛද්‍යවරයෙක් හැටියට එළියට ආවට පස්සේ ඔවුන්ට රැකියාවක් දෙන්න බැරි නම් ඒ ආණ්ඩුවෙන් ජනතාවට වැඩේ මොකද්ද? මේ වෛද්‍ය උපාධිධාරීන් අද මේ අට්ටාලේ නැගලා සත්‍යග්‍රහ කරමින් ඉල්ලන්නේ තමන්ට වැඩ කරන්න බෑ කියලා නෙමෙයි, තමන්ට වැඩ කිරීම සඳහා, ජනතාවට සේවය කිරීම සඳහා, තමන් ලබාපු අධ්‍යාපනයෙන් ප්‍රතිඵලයක් රටට අත්පත් කර දීම සඳහා වැඩක් කරන්න තමන්ට රැකියාවක් දෙන්න කියලා. ඉතින් එවැනි තැනක රට ඇදවැටලා තිබෙන්නේ. ඒ වගේම අපිට පේනවා වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නොසලකා හැරීම කටයුතු කරනවා කියලා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තව දවස් දෙකකින් මුල් ගලක් තියන්න යනවා තට්ටු 16ක බිල්ඩින් එකක් හදන්න රුපියල් කෝටි 380ක. ඉතින් රුපියල් කෝටි 380ක බිල්ඩින් එකක් හදන්න පෙරාතුව සෞඛ්‍ය ශාස්ත්‍රයේ විසඳිය යුතු බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න අතර අංක එකේ ප්‍රශ්නයක් තමයි මේ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ ප්‍රශ්නය. නමුත් ආණ්ඩුවේව ගාණක් නැහැ. මොකද රටේ ජනතාවගේ සෞඛ්‍ය නෙමෙයි ආණ්ඩුවට වැදගත් වෙන්නේ. ඔවුන්ට හෘදයාබාධයක්, ඔවුන්ට අසනීපයක් හැදෙනු තෝන්ට යන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් එක තිබෙනවා. එහෙම නැත්නම් ඇමරිකාවේ හූස්ටන් වගේ රෝහල් තිබෙනවා. නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාරයක් ගත හැකි, ගත යුතු මේ රටේ රෝහල් වලට සේවය කරන මේ වෛද්‍ය උපාධිධාරීන් අද සිද්ධ වෙලා තිබෙනවා තමන් රැකියාවක් ලබා ගැනීම සඳහා මේ මහපාරයින් අට්ටාල ගහගෙන උද්ඝෝෂණය කරන්න. ඉතින් මේක ඉතාම ඛේදජනක තත්වයක්. අපි හෙට දිනේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් හඳුනගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රැකියා ලබා ගැනීම සඳහා වෙච්ච මේ අරගලය, මේ සත්‍යග්‍රහය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහයෝගය ප්‍රකාශ කරනවා. අපට අහන්න තිබෙන්නේ මේ රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පත් වුණේ රටේ ජනතාවගේ ඡන්දෙන්ද, එහෙම නැත්නම් අර්ජුන් මහේන්ද්‍රගේ සල්ලි වලින්ද කියලා. ඔහු රටේ ජනතාව, රටේ ආර්ථිකය සියල්ල අමතක කරලා තමන්ගේ පන්තියේ මිතුරා රැක ගැනීම වෙනුවෙන් බලවත් උත්සාහයක් දරනවා. ඒ වෙනුවෙන් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙවෙනවා. මේ දැන් කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රෙදි නැතුව අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් කඩේ යනවා. විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලිව හෙළිදරව් වෙලා තිබෙනවා රුපියල් මිලියන 1674ක අලාභයක් දින දෙකක බැඳුම් කර ගනුදෙනු පමණක් රට සිද්ධ වුණා කියලා. අවුරුදු 30ක අලාභය තාම ගණන් හදලවත් නැහැ. ඉතින් මෙහෙම වංචාවක් අපි ඉදිරියේ පේන්න තිබෙද්දී තමන්ගේ මිතුරා රැක ගැනීම වෙනුවෙන් අගමැතිතුමා දරන උත්සාහය නින්දිතයි, එය පිළිකුල් කළ යුතුයි. ඒ වගේම අපි කියන්නේ එක්වරක් ආයෝජන මණ්ඩලයේ බාර දීලා ඔහු එය උලා කෑවා, මහ බැංකුව බාර දුන්නා උලා කෑවා. දැන් මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන අනුකමිටුවකට මහේන්ද්‍රන් මහත්තයාව සම්බන්ධ කරගෙනයි තිබෙනවා කියලා ආරංචි. ඉතින් වික්‍රමසිංහ මහත්තයා පුද්ගලික ඔහුගේ උපදෙස් ගැනීම අපේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් රටේ ආර්ථිකයේ වැදගත් අමාත්‍යංශ ආයතන ඔහුට බාර දීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. කොහොමටත් දැන් කෝප් කමිටු ඉස්සරහට ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේදී. අපි මේ පිළිබඳව නිශ්චිත තීන්දුවක් ගන්න නියමිතයි. ලෝකෙ කණිප්පක්
Hello. Hello. මේ බරපතල මූල්‍ය වංචාවක් දැන් කෝප් කමිටුව ඉස්සරහට විගණකාධිපතිවරයාගේ වාර්තාව පැමිණලා තිබෙනවා. ඒ වගේම විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන ලද විස්තර සහිත වාර්තාව පාර්ලිමේන්තුවේ කතානායකවරයා හමු වෙ තිබෙනවා. ඒ වගේම පසුගිය දවසේ කෝප් කමිටුව ඉස්සරහට අපි මහ බැංකුවේ නව අධිපතිවරයා සහ නිලධාරීන් කැඳවුවා. ඔවුන්ගේ ප්‍රකාශ අපි ළඟ තියෙනවා. පහුගිය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ගන්න ලද සාක්ෂි අපි මන්ත්‍රීවරුන්ට බෙදා දුන්නා. මේවා අධ්‍යයනය කරලා නැවත කෝප් කමිටුව රැස් වෙන අගෝස්තු 12 වෙනිදා අපි පාර්ලිමේන්තුවට කෝප් කමිටුවේ නිර්දේශය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට බාරයි. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට බාරයි. ඉතින් තමන් මේ කියන යහපාලනය සදාචාරය පෙන්නුම් කරන්න තවත් අවස්ථාවක් ආණ්ඩුවට ලැබිලා තිබෙනවා. අපි බලමු ආණ්ඩුවේ ප්‍රතිචාරය කොහොමද කියලා. කොහොමටත් රාජපක්ෂවරු මේ රටේ කරලා තිබෙන වංචා දූෂණ අපරාධවල හැටියට ස්ථාවර සිරමැදිරියක් වැලිකඩ බන්ධනාගාරයේ තබනවා නම් හොඳයි. මම හිතන්නේ ඒ නිසා එක රාජපක්ෂ කෙනෙක් ඇතුළට යනවා, අනිත් රාජපක්ෂ එළියට එනවා. තවත් අය ඇතුළට යැවීමටත් නියමිතයි. කෙසේ නමුත් ඔවුන් කියලා තිබුණා දේශපාලන දඩයම් කියලා. අපි කියන්න කැමති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දේශපාලන දඩයම් මොනවද කියලා අහන්න ඔබේ තාත්තා දිහාවට හැරෙන්න කියලා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය දේශපාලන දඩේම, සරත් පොන්සේක මහත්තය හිරගත කිරීම දේශපාලන දඩේම, ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අග්‍රවිෂකරුවෙන් බැස්සීම දේශපාලන දඩේම, තවත් දේශපාලන දඩයම් බොහෝ ගණනක් ඔබේ තාත්තා කාලේ සිද්ධ වුණා. සා දේශපාලන දඩයම් මොනවද කියලා දැනගන්න ඕන නම් කරුණාකරලා තාත්තගෙන් විමසන්න මාධ්‍ය ඉස්සරහා බොරු ප්‍රචාර කරන්න නැතුව. ඉතින් මේ වෙලාවේදී අපි දැක්ක සමහර රාජපක්ෂ කල්ලියේ මන්ත්‍රීවරු සහ රාජපක්ෂ පවුලේ උදවිය තමන් තමයි ඊළඟට ඇතුළට ගන්න, තමන් තමයි ඊළඟට ඇතුළට ගන්න කියලා ඇඩ් එකක් දාලා තිබෙනවා. මොකද ඔවුන් දන්නවා, ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා FCID එකට CID එකට වඩා ඔවුන් කරපු හොරකම් වල බරපතලකම. ඉතින් අපි ඇත්තටම කැමති නුවරෙන් දැන් ওই පාගම නාවනම් අපි කියන්න හිටියේ FCID එකටයි CID එකටයි LS කොමිසමටයි කඩු ගන්නාව කන්දපාමුල ඔෆිස් එකක් ඕපන් කරන්න හොරු ටික හරි පහසුවෙන් අත්අඩංගුවට පුළුවන්. ওই පාගමට සහභාගී වෙනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි කියන්න කැමති මාධ්‍ය ඉස්සරහා බොරු කියනවා වෙනුවට තමන් අතේ තියෙන ෆයිල් ටිකත් අරගෙන කන්ද බහින්න. එතකොට පුළුවන් මොන පරිමාණයට හොරකම් කරාද කියලා මේ රටේ ජනතාවට දැනගන්න. ඔය රාජපක්ෂ කල්ලිය රටේ ජනතාවගේ ඔළුවට දාන්න හදන ප්‍රධාන බොරුවක් තමයි මේ අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ කියන්නේ. ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා ඉන්නේ රාජපක්ෂ මහත්තයා ඡන්දෙලපු ලයිස්තුවේ හිටපු අය. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පරාජය වෙනුවෙන් කටයුතු කරා. මහමැතිවරණයේදී අපි සීනුව ලකුණෙන් වෙනම තරඟ කරලා විපක්ෂය අපි වාඩිලා ඉන්නවා. සත තමන්ගේ පක්ෂයේ කොටසක් ආණ්ඩුවට දන් දීලා ආණ්ඩුව පවත්වාගෙන උදව් කරන කට්ටිය අපිට කියනවා ආණ්ඩුවේ කොටස් කියලා. ඉතින් අපි පහුගිය අවුරුදු එකහමාරට FCID එකේ CID එකේ LS කොමිසමේ වරපතල පැමිණිලි රාශියක් කරලා තිබෙනවා. ඒවයේ පරීක්ෂණ ප්‍රමාද වීම පිළිබඳව අපටත් කනස්සල්ලක් තිබුණා. දැන් යම් පරීක්ෂණ ප්‍රමාණයක් ඉදිරියට යනවා. සමහර අය අත්අඩංගුවට පත් වෙනවා. තවමත් හැබැයි කිසියෙකුටත් හරිහමන් දඩුවම් කරලා නැහැ. දැන් මේ ඔවුන් උසාවියට යෑමත් බන්ධනාගාරගත වීමත් බන්ධනාගාරයෙන් එළියට ඒමත් මාධ්‍ය සංදර්ශනයක් කරගෙන තිබෙන්නේ. ඉතින් වහාම මේ අයට දඬුවම් දීලා හොරකම් කරපු රජයේ දේපල යලි පවරාගෙන ජනතාවට පවරන කියන ඉල්ලීමයි බලකිරීමයි අපි කරන්නේ. ඉතින් හොරු විවිධ දේවල් කියයි, හොරු කලබල වෙයි, අපි ඒවට සැලෙන්න ඕනේ නැහැ. මොකද තමන් හිරගත වෙන එක ප්‍රමාද කර ගැනීම සඳහා විවිධ ඩීල් දාන්නේ ඩීල් දාන්න උත්සාහ කරන්නේ අගමැතිතුමත් එක්ක ඔය රාජපක්ෂ පවුලේ සහ රාජපක්ෂ කල්ලිය උදවිය. අවසන් වෙලා අවුරුදු 7ක් ගත වෙලා අපට අපේ රටේ ජාතික සමගිය තාම ගොඩනගන්න බැරි වෙලා තිබෙනවා.
එක පැත්තකින් දෙමළ ජාතිවාදයක් අනිත් පැත්තෙන් සිංහල ජාතිවාදයක් තමන්ට වුවමනා ආකාරයට දේශපාලන කටයුතු කරමින් මේ රටේ ජනතාව බිඳවන්න උත්සාහ කරනවා. යාපනයේ සරසවි ඇතිවීම සිද්ධිය අපි කවුරුත් තරයේ පිළිකුල් කළ යුතුයි, හෙලා දැකිය යුතුයි. දෙමළ ජාතිවාදී කණ්ඩායම් විසින් උසිගන්න ලද ශිෂ්‍යයින් තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ. ඒ නිසා අපි කියන්නේ මේ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම ආණ්ඩුව විසින් ගනු ලබන පියවරයන් විසින් නැවත වතාවක් සිංහල සහ දෙමළ ජනතාව අතර විරසක භාවයක් ඇති නොවිය යුතුයි. මොකද අපි මේ අද ගත කරමින් ඉන්නේ අවාසනාවන්ත කළු ජූලියේ 33 වන අවුරුද්ද. නැවත වතාවක් එවැනි සිදුවීම් ස්මරණය කරන්න ජනතාවට අවස්ථාව ලබා නොදී කඩිනමින් මැදිහත් වෙලා සිවිල් නීතිය ස්ථාපිත කරලා වරදකරුවන් දඬුවම් කරලා ජාතික සමගිය දිහාවට තමයි රට හැසිරුවේ යුත්තේ. එහෙම නැත්නම් දෙමළ හෝ සිංහල ජාතිවාදීන්ට උල්පන්දන් දෙන ආකාරයෙන් නෙමෙයි. ඉතින් අපි කනගාටු වෙනවා මහින්ද රාජපක්ෂ වගේ හිටපු ජනාධිපතිවරයෙක්, විමල් වීරවංශ වැනි ඇමතිවරයෙක් මේ සිදුවීම පදනම් කරගෙන නැවත වතාවක් ජාතිවාදී අවසන්නත් ඒ වගේම මේ රට තුළ ඇතිවන යම් අර්බුදයන් තමන්ගේ සිංගිත චූර්ණයකට යොදා ගැනීමත් කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඇත්තටම ඊට වඩා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාව ගැන රට ගැන වගකීමක් ඇතිව හැසිරිය යුතුයි. කට තිබුණු පළියට විවිධ දේවල් කියලා නැවත ජනතාව බෙදන්න, අසමගි කරන්න, නැවත වතාවක් යම් ජාතිවාදී කණ්ඩායම් වලට හිසෝසවන්න තමන්ගේ වචන පාවිච්චි කරන්න ඉඩ නොදිය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා.